සියලුම දෙනාට සුබ දවසක්. මම වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන. මම අද කල්පනා කරා මේ දවස්වල විභාගෙට සූදානම් වෙන දරුව වෙනුවෙන් සුවිශේෂී කාරණාවක් ඉදිරිපත් කරන්න. මම හිතනවා මේක දෙමව්පියන්ට ගුරුවරුන්ට අපේ දරුවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔබ දන්නවද ලෝකෙ ඉගෙන ගන්න ළමයින්ට හැදෙන ලොකුම ලෙඩක් හඳුනගෙන තියෙනවා. මේක හරි අමුතු ලෙඩක්. ලෙඩක් කිව්වට බය වෙන්න එපා. මේක හරි සුන්දර ලෙඩක්. මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ? අපි ගෙවල් ඇතුළට ගිහිල්ලා බැලුවොත්, පාසල් ඇතුළට ගිහිල්ලා බැලුවොත් අම්මලා මේකත් එක්ක විශාල වශයෙන් අපේ රටේ ඉන්න තාත්තලා ලෝකෙම ඉන්න අම්මලා තාත්තලා මේකත් එක්ක බැට ගන්නවා. මේ ප්‍රශ්නෙන් පීඩා විඳිනවා. මොකද්ද මේ දරුවන්ට හැදෙන ලොකුම ලෙඩේ? ඒක තමයි මේ වෙලාවේ වැදගත් වැඩේ. අපි හිතමු දැන් දරුවෙකුට මේ වෙලාවේ කරන්න තියෙන්නේ අපි හිතමු ඉගෙන ගන්න එක කියලා, පාඩම් කරන එක කියලා, ඉස්කෝලේ යන එක කියලා. ළමෙක් ඒ වැඩෙන් අයින් වෙලා තමන්ගේ ජීවිතේට වැදගත් නැති, සමහරට මේ වෙලාවේ ප්‍රයෝජනයක් නැති වෙන වැඩ කර කර ඉන්නකලු ළමයින්ට හැදෙන ලොකුම ලෙඩේ. දැන් හිතන්න අපි කල්පනා කරමු ළමෙක් ඉන්නවා. ඒ ළමයාට දැන් ටික දවසකින් ඕ ලෙවල් විභාගෙ තියෙනවා කියලා. මේ ළමයා ඕ ලෙවල් පාඩම් කරන එක පැත්තක දාලා ගේම් ගහනවා, ටීවී බලනවා, සත්තු එක්ක සෙල්ලම් කරනවා, බල්ලා එක්ක සෙල්ලම් කරනවා, මාළු හදනවා, ගේ පුරා ඇවිදිනවා, දවසම නිදියනවා. මෙන්න මේ වගේ වැඩ කරන එක තමයි ලෝකෙම ඉගෙන ගන්න ළමයින්ට හැදෙන ලොකුම ලෙඩේ හැටියට හඳුනගෙන තියෙන්නේ. ඉතින් මේ මට හිතෙනවා අපේ රටේ ඉන්න දෙමව්පියන්ට, ගුරුවරුන්ට මේ ලෙඩේ හැදෙන්නේ කොහොමද? ඇයි මේ වගේ තත්ත්වයක් ළමයින්ට එන්නේ? මේක අපි සාකච්ඡා කරන්න ඕනේ. මේක අපි තේරුම් ගන්න ඕනේ. නැත්නම් අපි දන්නවා අපේ දෙමව්පියෝ, අපේ ආදරණීය අම්මලා තාත්තලා හරි ආසයිනේ තමන්ගේ දරුවෙක් හොඳට ඉහළට උගන්න ගන්න, ඉහළ තැනකට තල්ලු කරගන්න, නේද? හොඳට විභාගෙ පාස් කරවන්න. ඉතින් ඔහුගේ පරමාර්ථය ඉතාම යහපත්, ඉතාම ශ්‍රේෂ්ඨයි. නමුත් තියෙන ගැටලුව සහ ප්‍රශ්නේ තමයි අම්මලා දන්නේ නැහැ මේ ලෙඩේ හසුරුව ගන්න. ඒ නිසා අපි දකිනවා මේ ළමයින්ට හැදෙන ලොකුම ලෙඩේ හින්දා විශාල වශයෙන් පවුල්වල ගැටලුවල ප්‍රශ්න එනවා කියලා. ඒ නිසා මම මේ ආදරණීය අම්මලා තාත්තලාට, අපේ ගුරුවරුන්ට ආරාධනා කරනවා, අපි බලමු, අපි කල්පනා කරලා හොයමු කොහොමද මේ ලෙඩේ ඇති වෙන්නේ, කොහොමද මේ චර්යාත්මක ආක්‍රමතාවයේ ළමයින්ට එන්නේ කියන එක. ඉතින් ඒ ගැන අපි සාකච්ඡා කරන්න මම හිතනවා අපිට මෙතනදී වැදගත් වෙන එක්තරා රූපයක් තියෙනවා. මම තව පොඩ්ඩකින් ඔබට මේ රූපය මෙතන අපේ තිරේ දිස් වෙයි. මේ රූපය තමයි අපි දෙමව්පිය හැටියට, ගුරුවරු හැටියට තේරුම් ගන්න ඕනේ ඉතාම වැදගත් දෙයක් තියෙනවා. මොකද මේ වැදගත් දේ? අපේ මානසික ආතතිය. අපේ මානසික ආතතිය අපේ කාර්යක්ෂමතාවය, නැත්තම් මොළේ තියෙන කාර්යක්ෂමතාවයත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. දැන් අපි මානසික ආතතිය කියන එක වැඩි වෙනකොට කාර්යක්ෂමතාවයත් වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මේක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මානසික ආතතිය අඩු වෙනකොට කාර්යක්ෂමතාවය අඩු වෙනවා, මානසික ආතතිය වැඩි වෙනකොට කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. දැන් බොහෝ දෙනා හිතන් ඉන්නවා මානසික ආතතිය කියන්නේ නරක එකක් කියලා. නෑ, මානසික ආතතිය හැම වෙලේම නරක වෙන්නේ නැහැ. ඒක නරක වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මානසික ආතතිය හැම වෙලේම නරක වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මම මේ යම්කිසි ප්‍රස්ථාරයක් මේ තිරිය දාලා තිනවා. එකෙන් ඔබට පේනවා ඇති මානසික ආතතියයි අපේ මොළේ කාර්යක්ෂමතාවය අතර තියෙන සම්බන්ධය. දැන් මේකේ හොඳට බලන්න ඔබ ඩ්‍රෝනිසෝන් කියලා එකක් තියෙනවා. අර සුදු පාට කොටස. මොකද්ද මේ ඩ්‍රෝනිසෝන් කියන්නේ? ඩ්‍රෝනිසෝන් කියන්නේ ඔබ දන්නවා දැන් ඔබේ දරුවා උදේ පාන්දර ඉස්කෝලේ යන නැගිටින හැටි බලන්න. දැන් ඔබ ගිහිල්ලා කියනවා පුතා නැගිටින්න, පොඩ්ඩක් ඉන්න අම්මා, පුතා නැගිටින්න, පොඩ්ඩක් ඉන්න අම්මා. ඊට පස්සේ ඔබ දැන් තුන් පාරක් හතර පාරක් කියලා ඔබ කෑ ගන්නවා. නැගිටම කියලා මම කරේ කියලා කෑ ගහපු ගමන් මොකද වෙන්නේ? එක පාරට ඔන්න ඔබ දන්නවා ඇති ඔබේ දරුවා මකු මදුරු දැලුයි ඈ ඔක්කොම අර තියෙන බෙත්‍රීටු අරගෙන ඔන්න සාලෙට එනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඒ පාර ළමයා සාලෙනි. ඇයි ඒ? දැන් ඔබට පේනවා ඇති දැන් මේ මොළේට එල්ල කරන පීඩණය අඩු වෙනකොට මොළේ කාර්යක්ෂමතාවය එච්චර හොඳින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අපිට එහෙම ඉන්න හම්බෙන්නේ නැහැ. සද්ද ඇහෙනවා, ඇහෙන් රූප යනවා, විවිධාකාර දේවල් එනවා, හිතට අරමුණු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ ශරීරය ඇතුලේ තියෙන විවිධාකාර හෝමෝන, විශේෂයෙන්ම ස්ට්‍රෙස් ඇති කරන හෝමෝන, මානසික ක්ලමතය පීඩනය ඇති කරන හෝමෝන ලේවල්ට ශ්‍රාණය වෙනවා.
මේවා ලේවලට ශ්‍රාවය වෙනකොට මොකද වෙන්නේ? ක්‍රමානුකූලව මානසික ආතතිය වැඩි වෙන්න පටන් ගන්නවා. එතන මේ වැඩි වෙන මානසික ආතතිය ඔබට පේනවා ඇති ඊළඟට එනවා පර්ෆෝමන්ස් ඉම්ප්‍රූවින් කියන සෝන් එකට. ඒ කියන්නේ අපේ කාර්යක්ෂමතාවයේ වැඩි වෙන හැටි පෙන්නනවා මේ රූපේ. ඔබට පෙන්වෙන්නේ නැති එක ටිකක් හොඳ මට්ටමක්. දැන් ටික කාර්යක්ෂමතාවයේ වැඩි වෙලා ඔබට පේනවා මේ ප්‍රස්තාරයේ දිහා බැලුවාම කහපාට කලාපයක් තියෙනවා. හොඳට බලන්න කහපාට කලාපයක් තියෙනවා. මෙන්න මේ කහපාට කලාපයට පීඩනය ළඟා වෙනවා. ඔබ දන්නවද මෙතන වැදගත්ම දේ? මෙන්න මේ කහපාට කලාපයට පීඩනය ඇවිල්ලා. ඒකට අපිට කිව්ව හැකි ඕනනම් ප්‍රබෝධකාරී මානසික ආතතිය. එව නැත්නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? කොන්ෆර්ට් සෝන්. ඉංග්‍රීසියෙන් කිව්ව හැකි කොන්ෆර්ට් සෝන්. නැත්නම් ප්‍රබෝධකාරී මානසික ආතතිය. මේ ප්‍රබෝධකාරී මානසික ආතතියට මේ පීඩනේ ළඟා වෙච්ච සැනින් මොකද්ද වෙන්න ඕනේ? එතන මේක ස්ථාවර වෙන්න ඕනේ. එතන ඒක ලොක් වෙන්න ඕනේ. ඔබ දන්නවද හරි ලස්සන සංසිද්ධියක් වෙනවා මේ මානසික ආතතිය ප්‍රබෝධකාරී කලාපය තුල ස්ථාවර වුණා. මොකද්ද? අපි යම්කිසි වැඩක් පටන් අරගෙන ඒ වැඩේ කරන්න අවශ්‍ය ශක්තිය ඕනනේ. ඔබ දන්නවා ඒකට අපි කියන වචනේ තමයි මොටිවේෂන්. අපිටම දරුවෙක් මෙහෙම පොතක් අරගෙන පාඩම් කරන්න පටන් ගත්තා. පාඩම් කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට ඔන්න දැන් දරුවට මේක තේරෙන්නේ නැතුව හරි මොකක් හරි වෙලා දැන් පොත තේරෙන්නේ නැහැ කියමුකෝ. දැන් මොකද වෙන්නේ? ඔන්න සිතට එනවා විවිධාකාර සිතුවිලි. මොනවද එන්නේ? ඔන කරුමයක්ද මන් දන්නේ නැහැ, මන්න එපා දෙන්නේ අයිය අප්පා අපිට මොකක් ගන්නන්නේ මේ මේවා වාතේ මේවත් දානවා මේවා මොනවට ආනවද මන් දන්නේ නැහැ, කරුමයක් මන්නම් එපා වෙලා තියෙන ඔන්නෝම සිතුවිලි එනවා. දැන් ඔබ දන්නවා ටික වෙලාවක් යනකොට මොකද කරන්නේ දරුවා? හිමීට ඇඳ දිහා බලනවා. ඊට පස්සේ හොරාට ඇඳට යනවා. ඇඳට ගිහිල්ලා ඇඳට වෙලා බොරුවක් කරලා ඔළුවෙන් හිටගෙන පාඩම් කරනවා, පැත්තට හැරලා පාඩම් කරනවා, එක එක ඒවා කරලා මොකද වෙන්නේ? නිදියනවා. ඊට පස්සේ දරුවා නිදියනවා. දැන් මේක වෙන්නේ ඇයි? මෙන්න මේක වෙන්නේ ඇයි? අපි මේක දැන් දකින්න ඕනේ. කොහොමද මේක සිද්ධ වෙන්නේ? ඔය මානසික ආතතිය කියන එක හරියටම මේ කහපාට කලාපයට ආවට පස්සේ මොකද වෙන්න ඕනේ? ස්ථාවර වෙන්න ඕනේ. එතකොට විද්‍යාඥයෝ හාගෙන තිනවා අපි පටන් ගත්ත වැඩේ එක දිගට කරගෙන යන්න අවශ්‍ය මානසික ශක්තිය දිගින් දිගටම මොලේ හදනවා කියලා. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? අපි මොකක් හරි වැඩක් පටන් ගත්ත ගමන් ඒ වැඩේ එක දිගට කරගෙන යන්න අවශ්‍ය නම් මානසික ආතතිය ප්‍රබෝධකාරී කලාපයට අරගෙන ඇවිල්ලා එතන ස්ථාවර කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ලොක් කරගන්න ඕනේ. දැන් මානසික ආතතිය ප්‍රබෝධකාරී කලාපය තුල ලොක් වුණහම මොකද වෙන්නේ? පටන් ගත්ත වැඩේ එක දිගට කරගෙන යන්න අවශ්‍ය මානසික ධාරිතාවේ ශක්තිය මොළය දිගින් දිගටම හදන්න පටන් ගන්නවා. අපි හිතමු ඔකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මොකද්ද? අපිට මොන දරුවෙක් ඉන්නවා, එයාට දැන් මානසික ආතතිය ලොක් කරගන්න බෑ කොන්ෆර්ට් සෝන් එකේ. නැත්තම් අපි හිතමු ප්‍රබෝධකාරී ආතතිය. මොකද වෙන්නේ? මේක හිමීට ගමන් කරනවා පීඩාකාරී ආතතිය පැත්තට. අපි මේ ප්‍රස්තාරය අනුව ඕගොල්ලන්ට පේනවා ඇති රතු පාට පැත්තක් තියෙනවා. ඒකෙන් මම දාලා තියෙනවා පීඩාකාරී ආතතිය කියලා. ඒතර යම්කිසි විදිහකට මානසික ආතතිය පීඩාකාරී කලාපයට ගිය ගමන් මොකද වෙන්නේ? ගිය ගමන් වෙන වැඩේ තමයි අපේ කාර්යක්ෂමතාවේ අඩු වෙනවා. අන්න දැන් බැටරි බහිනවා. මොකද්ද වෙන්නේ? දැන් පාඩම් කරන්න බෑ. මතක හිටින්නේ නෑ. ඔළුවට යන්නේ නෑ. අවධානය යොමු වෙන්නේ නෑ. දේවල් තේරුම් ගැනීමේ හැකියාව අඩු වෙනවා. තර්කණය දුර්වල වෙනවා. විශ්ලේෂණය දුර්වල වෙනවා. අර ඉගෙන ගන්න අවශ්‍ය සියලුම මානසික මෙවලම් දුර්වල තත්ත්වයට පත් වෙනවා. පීඩාවක් කාරී ආතතිය බවට පත් වුනොත් මානසික ආතතිය. ඒ නිසා අපේ දෙමව්පියෝ, අපේ ගුරුවරු ඉතාම වගකීමෙන් මේ කාරණාව තේරුම් ගන්න ඕන. මොකද්ද? ඔබට ළමයාට සාර්ථක ලෙස ඉගෙනීමක් කරන්න අවශ්‍ය නම් හැම වෙලේම දරුවගේ මානසික ආතතිය ප්‍රබෝධකාරී කලාපය තුළ ලොක් කරගන්න වෙනවා. ලොක් කරගන්න බැරි වුණොත් ඔන්න මේක පීඩාකාරී ආතතියට යන්න ඉඩ තියෙනවා. හරි. දැන් ඔබ දන්නවද ඊළඟට විද්‍යාඥයන්ට ආපු ප්‍රශ්නේ මොකද්ද? දැන් විද්‍යාඥයෝ කල්පනා කරන්න පටන් ගත්තා, දැන් එහෙනම් මේක කොහොමද ප්‍රබෝධකාරී කලාපය තුළ ලොක් කරගන්න? ප්‍රබෝධකාරී කලාපය තුළ කොහොමද මේ ආතතිය ලොක් වෙන්නේ?
මෙන්න මේ ගැන විශාල හැදෑරීම් ලෝකේ ආවා. එතකොට විද්‍යාඥයෝ හරි ලස්සනට තේරුම් ගත්තා මීට වඩා ෂෝක් සංකල්පයක්. මොකද්ද? විද්‍යාඥයෝ කියනවා අපි මොකක් හරි වැඩක් පටන් ගත්තට පස්සේ ඒ කරන වැඩේ නිසා අපිට ජොලියක්, සතුටක්, විනෝදයක්, ආස්වාදයක්, ප්‍රබෝධයක් ඇති වෙනවා නම් මොකද වෙන්නේ? මානසික ආතතිය ස්වයංක්‍රීය ලෙස අර ප්‍රබෝධකාරී කලාපය තුළ ස්ථාවර වෙනවා කියන්නේ. මම කොච්චර සුන්දර අදහසක්ද මේක? මොකද්ද? කරන දේ ජොලි නම්, කරන දේ ප්‍රබෝධකාරී නම්, කරන දේෙන් සතුටක් එනවා නම්, කරන දේ විනෝදජනක නම් මානසික ආතතිය ප්‍රබෝධකාරී කලාපය තුළ ස්ථාවර වෙනවා. අපි උදාහරණයක් ගමු. අපේ මේ දෙමව්පිය ගුරුවරු සීලු දෙන අපේ දරුවෝ දන්නවා මොකද්ද වෙන්නේ. අපි හිතමු අපි ගිහිල්ලා YouTube එක අරිනවා. දැන් ඔබ දන්නවා අපි දැන් මෙහෙම YouTube එක ඇරියා. දැන් අපි මොකද කරන්නේ? ටිකක් වෙලා කරනකොට අපි මේක තල්ලු කර කර ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඔන්න මට ජොලියක් එන එකක් එනවා. දැන් මම මොකද කරන්නේ? බල්ලෝ ජොලිය බයිනකොට මොකද වෙන්නේ? ආයි තල්ලු කර. දැන් බලන්න මෙතන මොකද වෙන්නේ? දැන් ඔබ හොඳට කල්පනා කරන්න. YouTube එකට ගිය දරුවෝ, Facebook එකට ගිය දරුවෝ, ගේම් ගහන්න ගිය දරුවෝ, ටෙලි නාට්‍ය බලන්න ගිය දරුවෝ මේව ඇතුළට වෙලා පැය ගණන්, සති ගණන්, දවස් ගණන් ඉන්නවා. කිසිම කරදරයක් කරන්නේ නැහැ මොලේ. ඇයි? කරන දේෙන් සතුටක් එනවා නම්, කරන දේෙන් සතුටක් උත්පාදනය වෙනවා නම් මොළය පුදුමාකාර විදියට අපිට සහයක් දක්වනවා ඒ වැඩේ එක දිගට කරගෙන යන්න. මෙන්න මං දැන් පුතාලට දූලට දීපු වැදගත් පණිවිඩය. එහෙනම් මොකක්ද අද වෙන්න ඕන? වෙන්න ඕන කාරණාව තමයි ඔබට තියෙනවා ලොකුම ලෙඩක් වැළඳෙන්න යනවා. මොකද්ද මේ වැළඳෙන්න යන ලෙඩේ? මේ වැළඳෙන්න යන ලෙඩේ තමයි පාඩම් කරනකොට වෙන වෙන දේවල් කරන්න හිතෙන එක. දැන් විද්‍යාත්මක හැදෑරීමක් කරලා තිනවා ඇයි ළමයින්ට පාඩම් කරන්න යනකොට වෙන වෙන දේවල් කරන්න හිතෙන්නේ කියලා. ඒකට තමයි අපි අද මේ වීඩියෝ එක කළේ. මම ඔබට කිව්වා පාඩම් කරනකොට වෙන්නේ මොකද්ද? අපිට එක්තරා මානසික ආතතියක් අවශ්‍යයි පාඩම හොඳට කරන්න. හැබැයි ඒ මානසික ආතතිය ඉක්මවා ගිය ගමන් අපිට පාඩම් කරන්න බෑ. ඒක මම ඔබට කිව්වා. ඒ වගේම තමයි පාඩම් කිරීම නිසා ජොලියක්, සතුටක්, විනෝදයක්, ආස්වාදයක් ආවොත් අනිවාර්යෙන් ඒ දරුවාට හැකියාවක් හම්බ වෙනවා. මොනවා කරන්නද? එයාට විශාල හැකියාවක් හම්බ වෙනවා අර පාඩම් කරන එක හෝ කබම් පටන් ගත්ත වැඩේ එක දිගට ජොලියේ, සතුටෙන්, විනෝදයෙන් කරගෙන යන්න. හරි. මම හිතනවා අද වැඩසටහනෙන් ඔබ සියලුම දෙනාට යම් කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඒ වගේම මම අපේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, අපේ දූදරුවන්ට ආරාධනා කරනවා අපේ නාලිකාව සමග දිගටම රැඳෙන්න, ඒකත් එක්ක එකතු වෙන්න කියන ආරාධනාව කරමින් ඔබ සිළු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කළා. මම නිහඬ වෙන්නම්. නැවතත් හමු වෙමු.